ඉතාමත්ම හොඳයි පොලිසිය නව්‍යකරණය කිරීම ට්‍රැෆික් පද්ධතිය අලුත් කිරීම සඳහා ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ කැබිනට් පත්‍රිකාවෙන් කියනවා මේ සඳහා කමිටුවක් පත් කරනවා ඒ කමිටුව පත් කරලා ඒ කමිටුව හරහා වාර්තාවක් ඇඳවනවා මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකේ තියෙන මේ උපකරණ ලංකාවට ගෙන්නන්නේ සිකුරටෙක් කියන ආයතනය එතකොට මේ සිකුරටෙක් කියන ආයතනයේ ඔබතුමා මේ අනුකමිටුවට පත් කරපු ඔබතුමාගේ උපදේශකයා එම සිකුරටෙක් ආයතනයේ සේවකයෙක් විදියට වැඩ කරලා තියෙනවා ඔහුගේ මෙන්න පත්වීමේ ලිපිය මම ඒක සභාගත කරනවා ඒ වගේම ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් විදියට ඉඳලා තියෙනවා ඒ වගේම ICT ආයතනයෙන් ඔබතුමා මේකට උපදේශකයෙක් විදියට කන්සල්ටන්ට්ස් විදියට කමිටුවට පත් කරගන්නවා කෙවින් නමින්ද ජේම්ස් කියලා පුද්ගලයෙක් ඔහුත් මේ සිකුරටෙක් කියන ආයතනයේ මෙන්න සමාගම් ලේක සමාගමෙන් ලබාගත් තොරතුරු ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් මේ සිකුරටෙක් කියන ආයතනයට ඕන විදියට ටේලර්මේඩ් කරපු කැබිනට් පත්‍රිකාවක් හදලා ඒකට අවශ්‍ය කරන විදියට ඒකට අවශ්‍ය කරන දැන් සභාපති මේ මාතෘකාවට අදාළ නැහැ. ඉතින් මේක ඕන්න මට කතා ගන්න පුළුවන්. හොඳයි. හොඳයි ගරු එමතුමා. මේ අවශ්‍ය නම් මට උත්තර දෙන්න. කය වෙන්නේ. ඒක වෙනම. ඇයි බය? ඇයි බය? ඇයි බය? ඔය අමරසේකර මහත්තයාගේ ගෙදරදී මෙතුමට ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක පැහැදිලි කරේ මේ සියල්ලෙම තොරතුරු තියෙනවා වාර්තා තියෙනවා පොලිසියත් එක්ක කතා කරලා අවුරුද්දකට පොලිසියට බිලියන 4.7ක් එනවා දඩ මුදල් ඒ දඩ මුදල් වලින් මාසෙකට මිලියන 83ක් අපි ගම්මු ඒක වාසිකව අරගෙන අපි කුලියක් විදියට අරගෙන මේ ටික අපි ගම්මු කියලා යෝජනා කරපු හඬපටිත් තියෙනවා ඕවා තියාගෙන මේ හංගගෙන ගහන්නේ කරුසතරව ඔබතුමා මේ වරප්‍රසාද වලට යට වෙලා කියන්න එපා එළියට ගිහිලා කියන්න මම වන්දි දීලා නඩු දානවා සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ඊට අමතරව ජනාධිපතිතුමාටත් අපි හැමතැනටම මේ පිළිබඳව පැමිණිලි කරන්නත් බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තු දිනේදී කරුණාකරලා මට අවස්ථාව දෙන්න මේකට සම්පූර්ණයෙන්ම පිළිතුරක් ලබා දෙන්න බොහොම ස්තුතියි අමතර www.headlinenews.lk බලමු ඉදිරියට